D එකක් තියෙනවා C පහක් තියෙනවා S එකක් තියෙනවා F එකක් නෑ නේද F එකක් නෑ ඒක ගත්තා මේක A level මෙන්න මගේ A level සද්ද විද්‍ය රාජපක්ෂ පළමුවතේක අම කුමාරගේ අල්ෆොන්සු මේ S එකක් තියෙනවා අර දුර පෙන්වන්න එපා වල්ලිය මේ මගේ යුනිවර්සිටි එකේ ඕපන් යුනිවර්සිටි එක මේ මේ නාවල ශ්‍රී ලංකා යුනිවර්සිටි එකේ එක 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 රිසල්ට් එක ඇවිල්ලා තිනවා B එකයි B minus එකයි ඉකෝන් වලටයි පොලිටිකල් සයන්ස් වලටයි තව දෙකක් කරලා තිනවා ඉතින් ඔන්න මම පෙන්නුවා මම හිතන්නේ අනිත් ඈත් පෙන්නුවා තමයි මගේ GC O level පෙන්නුවා A level පෙන්නුවා යුනිවර්සිටි එකේ රිසල්ට් පෙන්නුවා හරි අද විභාගය කොහොමද මෙතුමා අද විභාගය තිබුණේ ක්‍රිස්තියානිටි දෙවනි ප්‍රශ්න පත්‍රය ඊයේ මං කළා MCQ එක මල්ටිපල් චොයිස් ක්වෙස්චන් එක කළා ඊයේ මේ ඊට පස්සේ අද කළේ දෙවනි එක අද ප්‍රශ්න කීයකට උත්තර ලිව්වද ප්‍රශ්න තියෙනවා නමයක් තියෙනවා පළවෙනි කොටස අනිවාර්යයි ඒක දෙකක් තියෙනවා අනිත් තව ප්‍රශ්න තුනකට ලියන්න ඕනේ එතකොට ප්‍රශ්න පහකට පිළිතුරු යන්න ලියන්න ඕන ඉරි ගහන්නත් තිබුණද මතක ඉරි ගහන්න තිබුණේ ඊයේ මල්ලි අද ඉරි ගහන්න නැහැ ඒ තියෙන MCQ මල්ටිපල් චොයිස් ක්වෙස්චන් ඒ කියන්නේ ඉරි ගහන එක ලේසියි නේ ඉරිගහනගේ මල්ලි උත්තර පහක් තියෙනවා. ඒ උත්තර පහේ ඉතින් හරි උත්තරේ තෝරලා මෙයා කරන්නේ. කණාපාරක් තමයි. නෑ කණාපාරන්නේ පාඩම් කරලා තිබුණා. සමහර ඒවා නම් මතක තිබුණේ නෑ සමහර ඒවා. මෙයා දරුණු ප්‍රශ්න යහන්නේ වල. නෑ ඊයේ කියේන පාඩම් කරලාද ඔබතුමා? ආ? ඊයේ කියේන පාඩම් කරලාද පාන්දර? පෞගී ටික දිගට පාඩම් කළා. ඊයේ මට එන්න කියලා තිබුණා මම බාව මේ අවස්ථාවේ ගරු අධිකරණේ සුදුසුන්ත වෙන්න ඕනේ මාව රිලීස් කළා. මේ සිසිරා අබ්‍රු මහත්තයා මම නැතුව මගේ කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් කේස් එක අහන්න දෙයිද කියලා සුමන්දිරන් මහත්තයාට අවසර දුන්නා. හැබැයි එතුමා මේ අසනීප ඉස්සරහ ඇබ්සෙන්ට් වෙලා තිබුණා. මම ඊට පස්සේ හෙට ඉඳන් ආයි නඩුවලට යනවා. දැන් මේ වෙනකොට ප්‍රශ්න පත්‍රේ ලියල ඉවරයිනේ. දෙකයි මල් එක සබ්ජෙක්ට් එකයි තාම ඉවර. නෑ එක සබ්ජෙක්ට් එකයි ඉවර. මේ ඊයේ කළේ ෆස්ට් පේපර් එක මේ සෙකන්ඩ් පේපර් එක. හැබැයි එක්සත් ජාතික පක්ෂයට ලොකු ප්‍රශ්න පත්‍රයක් දැන් ඇවිල්ලා තියෙනවා. මොකක්ද මේ මල්ලි? ඇයි අපේක්ෂක තාම දාගන්න බැරි වෙලා තියෙනවා? නැන් තාම ජනාධිපතිවරණේ මේ මේ ඇනවුස් කරේ නැහනේ. තව කල් තියෙනවනේ අපේක්ෂක දාන්න. දැන් අලුත් සම්දානේ හදන එක ඊයේ මේ පස්තර ගියා. හදන්න දෙවිච් එක. දැන් කවද වෙයිද මේක? සම්දානේ හදන එක අලුතෙන්. මම නම් දන්නේ නැමලි මම විභාගෙට ආවනේ. ඔබතුමා ආයේ ආවේ නැහනේ මේ වර්කින් කමිටු රැස්වීමට. ආවේ නැහනේ ඉතින් මට විභාගෙනේ. නැහැ මට එන්න කියලා තිබුණා. මම ඊට පස්සේ අගමැතිතුමාට කතා කරලා ඇහුවා. සර් මට විභාගේ තියෙනවා මේ මේ මම එන්න ඕනද කියලා අහුවම මම පාඩම් කරන්න තියෙනවද කියලා ඇහුවම එතුමා කිව්වා එහෙනම් පාඩම් කරන්න කියලා මට අවසර දුන්නා ඊට පස්සේ මම මහලේකම්තුමාටත් කතා කළා මට පාඩම් කරන්න වෙලාව දුන්නා හතර ඉඳන් හය මාර්ගෙන් තමයි වගේ කමිටු තිබුණේ ඔබතුමා ඒ වෙලාවේ පාඩම් කරාද ඇත්තටම ඔව් ඉතින් මම හිටියේ ගෙදර ආනේ දැන් මේ වෙනකොට ඔබතුමාලා හදන කුළු සංධානයේ මේ විවස්ථාවේ ගැටලුවක් හින්දා මේක පස්සට ගියා පස්සෙන්ද අසම් කරන්න තිබ්බ මේ වැඩකට ඉක්ක දැන් කවදද මේක වෙන්නේ එතකොට ඒක අහන්න ඕනේ මම වගේ රාජ්‍ය අමතිවරයෙක්ගේ නෙමෙයි මල්ලි නායකතුමාගෙන් අහන්න ඕනේ. ඉතින් නායක තවත් සංවිධාන ගණනාවක් තියෙනවා, පක්ෂ ගණනාවක් තියෙනවා. එහෙනම් මම හිතන්නේ සන්ධානයකට යන එක හොඳයි. හැම විටම තනියම පක්ෂයක් විදිහට නෙමෙයි අපි දින්නේ. සන්ධානයක් එක්ක ගිහලා පොදු අපේක්ෂකෙක් එක්ක දින්නේ. ඉතින් මම හිතනවා සන්ධානයකට යන එක හොඳයි කියලා. දැන් ලක්ෂණ සරලවත් නෑ මතුමා, ඔබතුමාලා පැත්තද? ඒක අහන්න ඕනේ එයාගෙන් නේද? ඊ අර මන් දැක්ක ලස්සන කතා තමුසලා වැඩක් බලාගෙන මොකද්ද කිව්වේ? පලයන් මල්ලි යන්න කියලා. හා? පලයන් මල්ලි යන්න. වැඩක් බලාගෙන පලයන් මල්ලි යන්න කියලා කිව්වේ තියෝ. ලස්සනද වචන? ඒක එතුමාගෙන් තමයි අහන්න ඕනේ. හැබැයි සමහර පක්ෂයද? අපේ පක්ෂ නෙමෙයිනේ. දැන් ඒතකොට එතුමා අපේ පක්ෂේ හිටියා. අනිත් ඊට පස්සේ ආයෙ ගියා, ඒ පැත්තට ගියා, ආයෙ මේ පැත්තට ආවා. ආ ඒක තමයි දැන් ඔබතුමාලා පැත්තේ. මේ ටිකේ ඔව් මේ ටිකේ අපේ පැත්තේ. ඒ කියන්නේ කවද ඉඳන්ද? ඇයි පහුගිය ටික ආවනේ එතුමා? අමෙදිකම දරුවානේ තුමා. නෑ විශ්වාසය ඇත්තේ දැයි මම අනිත් පැත්තට පණ ඒක.
දැයිදර මාධ්‍යට කිව්ව හින්දා මගේ කටින් ගන්න යන්නේ යාට ගහන්න. අනේ මල්ලි එහෙම කරන්න එපා මල්ලි. ඇයි යාවම කොටු කරන්නේ නැන්නේ? යාගෙන් අහන්නකෝ. නායකින් මේ වචනයක් කිව්ව හින්දා අපි ඇහුවේ. කවුද අපේ පක්ෂ නායකින් නෙමෙයිනේ තුමා. ඔබතුමාලා පැත්ත කෙනෙක් හින්දා. ඒක ඉතින් එතුමගෙන් අහන එක නේද හොඳ. මගෙන් අහන්නේ හොඳ නැහැ. එතුමා මට දොස් කිව්වට මම එතුමට දොස් කියන්නේ නැහැ. එතුමා දේ ජේෂ්ඨෙක් නේ. දැන් ඔබතුමාලගෙන් කවුද දාන්න ඉන්නේ හොඳ හොඳ චරිත ඉන්නවද මේ මේ ජනාධිපති අපේක්ෂකයෝ ඉන්නවද? අපෝ ඉන්නවනේ මල්ලි ඕන තරම් ඉන්නවනේ. අපේ ඉලෙක්ට්‍රොනික ඉන්ජිනියර්ස්ලා ඉන්නවා. හොඳ මේ ක්වොලිෆයිඩ් අය ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. කරු ජයසූරිය මහත්තයා ඉන්නවා. නවින් දිසානායක මහත්තයා ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා. පාට්ලි චම්පික රණවක මහත්මිය ඉන්නවා. කිරියල්ල මහත්තයා ඉන්නවා. එතකොට ඔය මේ කරු ජයසූරිය මහත්මයා මම කිව්වා මේ මේ පාට්ලිගේ නම කියනවා නම් පසුපෙළ ලොකු විරෝධයක් එනවා. ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කෙනෙක්. ඒ කියන්නේ හැමතුමා දැන් අලුත් හදන සම්දානෙන් එක්සත් ජාතික පක්ෂයෙන්ම පොදු අපේක්ෂක කියලා එනවා කියලා එකක් තාම තීරණය වෙලා නැහැ නේද? එහෙම කියනවා නේද? හැබැයි ඉතින් මම කියන්නේ නම් මේක 3-4 පාරක්ම වෙනස් වුණානේ. ඒ කියන්නේ ගාමිණී දිසානායක මහත්තයාව එක පාරක් රාජාලී එකයි ඉඳලා එදත් අගමැතිතුමා සූට් කේස් එකක් අරන් එළියට ගියා. ඊට පස්සේ දුන්නා ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මහත්මයාට. එතුමා UNP පාක්ෂිකයෙක් නෙමෙයි එද්දි. ඊට පස්සේ නිර්පාක්ෂික ඉන්නවා කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට දුන්නා. ඒ වගේ ඉතින් ඒක විටි විටි වෙනස් වුණා. තේරින් කාරක සභාවල අද කැඳවල දිනවා අගමැතිතුමා එතකොට සාගර රත්නායක මහත්තයා ඒ වෙනේ ඉතපු කට්ටිය ප්‍රධාන ටික එක්සත් ජාතික. ඒක ඉතාම හොඳ දෙයක්. මම හිතනවා ඒක ඉතාම හොඳ දෙයක්. ඒක බොහොම ප්‍රජාතන්ත්‍රවාදයේ රජ කරන බොහෝ රාජ්‍යන්වල බොහෝ රටවල පවතින දෙයක්. ඒ කියන්නේ මට මතකයි බිල් ක්ලින්ටන් ඔබව ගෙන්නුවා ඇමරිකාවේ මේ මොනිකා ලෙවින්ස්කි එක්ක තිබුණු ප්‍රේම සම්බන්ධයක් වයිට් හවුස් එකේ දී තිබුණේ ඒකට. ඉතින් මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජක ලක්ෂණයක් තමයි තනතුර ගැන හිතන්නේ නැතුව. ජනාධිපතිතුමා දෙන්නන්න ඕනද? මම හිතන්නේ එතුමා ආවොත් එතුමා ලස්සනට කතා කරා. එතුමා හොඳ කතිකෙන්නේ. එතුමා කියයි අනිවාර්යෙන්ම මේ මේ එතුමාට හේමසිරි ෆෙනැන්ඩෝ කිව්වද? පූජ්‍ය ජයසුන්දර කිව්වද? එතුමා දැනුවත් වෙලා හිටියද? ඒ සිරම කිය මම ඒකයි කිව්වේ ගෞරවයෙන් කාදිනතුමාත් කැඳුවොත් හොඳයි කියලා. ඒ කියන්නේ එතන එතුමාට යටපුටුවක් දෙන්න හොඳ නැහැ. ඒ සමානම පුටුවක් දීලා මොකද එතුමා කිව්වා එදා පැකට් ඉස්සලත් කෝල් ආවා කියලා කිව්වා. එතකොට එතුමාට මේ එතුමා යම් යම් තානාපති කාර්යාල ගැන කිව්වා. ඉතින් මම හිතන්නේ එතුමා ළඟ රහස් ගොඩක් තියෙනවා. ඒ රහස් දැනගැනීමේයි තිය ජනමාධ්‍යවේදීන්ට තියෙනවා. ඉතින් ඔබතුමාලත් ගිහිල්ලා ඒ වෙලේ ප්‍රශ්නයක් ඇහුවනම් එතුමාගේ එතුමා මේ මේ ඕපන් වේදිකාවේ කියන්නේ නතුව මාධ්‍ය ඉස්සරහා පිට මේ ප්‍රශ්න වලට මේ උත්තර දුන්න ගෞරවයෙන් ආ ඒ කියන්නේ මම කියන්නේ එතුමාව ප්‍රශ්න කිරීමට ලක් කරන්නේ නෙමෙයි. ඒ එතුමා ආගමික නායකයෙක්. එතුමාට ඒ පූර්ණ ගෞරවය දීලා එතුමා දන්න තොරතුරු මේ මේ දැනගන්න එක හොඳයි ජනතාව. අගමැතිතුමා මේ තේරින් කාර්ය සභාවට මේ කැඳවණේකට එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രി කණ්ඩායම හැටියට ඔබතුමාලගේ මොකක් හරි තීරණයක් අරගෙනද ඒ සම්බන්ධයෙන්? මගේ පූර්ණ කැමැත්ත තියෙනවා. එතුමා ජනාධිපති කොමිසමටත් ගියානේ. බැඳුම් කර ජනාධිපති කොමිසමෙත් අපේ අපේ ගරු අගමැතිතුමා ඇත්තම බය නැති අගමැති කෙනෙක් නේ. කිසි දෙයකට හැංගුනේ නැහනේ. ওই ජනාධිපති අපේක්ෂකවනේ මල්ලි නඩුවෙද්දි සිංගප්පූරු කියලා හැංගිලා ඉන්නේ. නැති ලෙඩ දාගෙන ඇන්ටිසිපේටරි බේල් ගන්නෙ අපේක්ෂිත අප ගන්නෙ. මම හිතන්නේ කවුරු කෙසේ කිව්වත් අපේ අගමැතිතුමා කවදාවත් හැංගුනේ නැහැ. හැමදේටම ගියා. බටලන්ද කොමිසමට පාය එතුමා ගියා. ජනාධිපති කොමිසමටත් ගියා. තීරින් කාරක මේ මේ සභාවටත් එනවා. මම කියන්නේ අනිත් නායකයොත් එතුමාව පූර්වාදර්ශක අරගෙන ඔය හැම එකටම යන්න කියලා. ගෝඨාභය මහත්තයාට මල්ලි මේ නිකන් හයිය රතිඤ්ඤා කරලා පිපුරොත් මේ මනුස්සයා දුවනෝනේ මල්ලි රට දාලා. බාණ්ඩක මල්ලි පහුගිය ටිකේ එකපාරම අසනීපයි කියලා දීව මල්ලි යුද්ධ තියෙන කාලේ. ඊට පස්සේ දැන් මේ මේ පාර අර සොහොන් මේ කොතේ නඩුවාව විතර යා පැනලා දීව සිංගප්පූරුවට. ගිහලා මාස ගාණක් හිටියා. ඊට පස්සේ උසාවි කිව්වොත් දුවනෝ මල්ලි. එහෙම එහෙම දුවන්න බෑ නායකයෙක්ට. ඒ කියන්නේ ඒ ඒ එතුමා හැම වෙලේම මොකක් හරි ප්‍රශ්නයක් වෙද්දි දුවනවා. එතුමා නිකන් මේ නිකන් මැරතන් ක්‍රේ උසේන් බෝල්ට් වගේ නේ මල්ලි. මොකක් හරි වුණ ගමන් දුවනවනේ මල්ලි. දැන් අපි බලන්නකෝ අපිට නඩු තියෙනවා. මම හැමදාම නඩු වලට යනවා. අපිට කොහෙද කතා කරන්නේ? වාද විවාදවලට අපි යනවා. මේ මිනිස්සයා පොඩ්ඩේහමයි දුවනවනේ මල්ලි. ඉතින් මේ මිනිස්සයා ජනාධිපති වුණොත් මල්ලි මොකක් හරි වුණොත් දුවයි මල්ලි. මෙයා උසේන් බෝල්ට් වගේ. දැන් ඒ වගේ පුද්ගලෙක් එක්ක තරගවදිනවා එක්සත් ජාතික පක්ෂයට හොඳ ජවයක් තියෙන පුද්ගලෙක් දාගන්න පුළුවන් නේද? පුළුවන් මල්ලි. මම එතුමාට පෞද්ගලික වෛරයක් නැහැ. නමුත් එතුමා මං හිතන්නේ එතුමා යම් සේවයක් කරව පුද්ගලෙක්. නමුත්
මේ අපේ අපේ අපේක්ෂකව කවදාවත් මල් යුද්ධ කාලේවත් රට දාලා ගිහිල්ලා නැහැ. අපේ අපේක්ෂකව මේ ඉන්න කවුරුත්ම මේ රටේ හිටිය යුද්ධ වෙලේ අපේ රටේ හිටියා. අපේ රටේ ඒවිල්ලා මේකට මූණ දුන්නා. හැමදේටම මූණ දුන්නා. අපේ කට්ටිය කවුරුවත් මේ 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 පාස්කු ප්‍රහාරයවත් අපේ කට්ටිය පැනලා දිව්වේ නැහැ නේ මල්ලි කොහොමද? අපේ කට්ටිය රටේ හිටියා. ඉතින් රටේ ඉන්න කෙනෙක් අපිට වුණා මල්ලි. හැබැයි කට්ටිය කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විතරයි මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා. එහෙම ඉතින් මල්ලි එන්න ඉස්සලා කියන්න බෑනේ. එතුමගේ කාලේ වුණ දේවල් ඉතින් අපිට මතකයිනේ මල්ලි. මල්ලි ඕගොල්ලෝ වගේ කට්ටිය මේ කහණේ ගැන මට විශාල දුකක් තියෙනවා මල්ලි. ඒක හරි දුකයි. ඒ කියන්නේ මාධ්‍ය වේදී 36ක් මරලා මල්ලි අපේ නාර්ද නිසංක කියන දිවයිනේ කතරුව මල්ලි ආරක්ෂක අමාත්‍යාංශයට ගෙනල්ලා හෙඩ්ලයින් ලියලා දුන්න මිනිහෙක් මල්ලි. මල්ලි කීයකට ගැහුවද මල්ලි? ක්ලේමෝ බෝම්බයක් ගැහුවා සිරසෙකට. අනේ සියතෙකට ගැහුවා මල්ලි. ඉතින් මේ වගේ ලසන්ත වික්‍රමතුංග පාරේ මරපු චෝදනා තියෙන එක්නෑලි ගොඩල අතුරුදහන් කරපු කෙනෙක් ගැන ඕගොල්ලෝ කියනවා මෙහෙම. මම කියන්නේ එයා නරක මිනිහෙක් කියලා. නමුත් එයා එයාට එතුමට කේන්ති යනවා එතුමා කිල. දැන් අපිට ඉන්න කට්ටිය මල්ලි සියලුම දෙනා වගේ ඇත්තටම හොරුනේ. ඔය ඉල්ලන අයට හොරකම් චෝදනා තියෙනවා. නමුත් හොරකම් කළ ගමන් මල්ලි අපිව මරන්න නැත්තම් මල්ලි ලොකු දෙයක් නේ මල්ලි. මේ මේ මනුස්සයා පොඩ්ඩ හැමති මරනවනේ මල්ලි. පොහොට්ටු ඉන්න කට්ටිය මල්ලි ඉතින් පොහොට්ටුවේ පහුගිය ටිකේ දැක්කට මල්ලි කොහෙද දූෂණයක් අහුනේ, කොහෙද මිනිමරුමක් අහුනේ, කොහෙද කසිපු පෙරලා අහුනේ, කොහෙද අපචාරයක් වුනේ? ඒක හිටියේ පොහොට්ටුවේ කෙනෙක් නේ මල්ලි. ඉතින් සාමාන්‍යයෙන් මැරේක් මිනිමරුවෝ කැමති තව මිනිමරුවෙක්ට. ඒ හින්දා ඒ කියන්නේ සේම් බර්ඩ්ස් ගෙට් ටුගෙදර් කියලා තියෙනවනේ. එක ජාතිය කුරුල්ලෝ වහන එක ජාතිය අත්තක. ඉතින් ඒක නවත්තන්න බෑ අපි. හොඳයි. මගේ නම් මෙන්න රිසල්ට්ස් එක පෙන්නවා. ආයි ක්ලෝස් අප් ඕනද මේකේ? ඕනේ නෑනේ. මෙන්න ඕ ලෙවල්, මෙන්න ඒ ලෙවල්, මෙන්න යුනිවර්සිටි. ඒක හැදෑරීමේ පාඨමාලාවන්නේ මල්ලි. දැන් අලුතෙන් අපේ ආණ්ඩුවේ ලොකු දෙයක් තමයි ඒක අපොස සාමාන්‍ය පෙළ නැතුව මල්ලි මේ මේක බාහිර උපාධියක්, හැදෑරීමේ උපාධියක්. දැන් අලුතෙන් මල්ලි ඕ ලෙවල් නැතුව මල්ලි ඒ ලෙවල් කරන්න පුළුවන් තත්ත්වයක් මම දැන් අපේ අකිල විරාජ් කාර්යවස මහත්මයා දුන්නා. ඒක හොඳයි. මම මේ තරුණයන්ට කියන්නෙත් මල්ලි මේ ඕ ලෙවල් පාස් වුණාම මං ගිහලා ත්‍රී වීල් වල රස්සා කරන්නේ නැතුව මල්ලි පුළුවන් තරම් ඉගෙන ගන්න කියලා මං කියනවා. අනේ මල්ලි මම එයාගෙන් අහන්න ඕන මගේ රිසල්ට්ස් මම පෙන්නුවා. අනිත් අයත් රිසල්ට්ස් පෙන්නන්න කියලා මම කිව්ල ඉල්ලා ඒක හැමෝම රිසල්ට්ස් පෙන්නුවනේ පස්සේ නැහැ. මම හිතන්නේ පාර්ලිමේන්ට් එකේ ඉන්න අය ඕක මම නෙමෙයි ඇද්ද මල්ලි. ඕක බුද්ධික පතිරණ මහත්තයා නැද්ද මල්ලි? එයා තමයි කිව්වේ කීයද 125කට ඒ ලෙවල් නැහැ. 90 ගානකට නැහැ. 125කට ඕ ලෙවල් නැහැ. 90 ගානකට ඒ ලෙවල් නැහැ කියලා. ඕකේ. තෑන්කියු තෑන්කියු. අපි ගිහලා මොකද්ද මල්ලි ෆොටෝ එකක් ගන්නද? ඔව් සර්. බීගම ආ රයිට්. මම ඉච්චිද ඉట్లా ඉන්නවා. අවස්ථික පිරිවැය කිය නිකෝන් වලට එන ප්‍රශ්නයක්. ආවස්ථික පිරිවැය මොකද අවස්ථික පිරිවැය? අදේන ප්‍රශ්නය අවස්ථික පිරිවැය. අනේ අම්මා පල්ලි ඉතින් කොහමද ඉක්කොට පස්සෙ අවස්ථික පිරිවැය කියන අවස්ථාවට කියන අවස්ථා ගොඩක් තියෙද්දි අවස්ථාවට කිසිමදී තෝරාගෙන දෙන්නේ කියන්නේ ඉන්න බය වෙන්න එපා. ඔන්න ඉස්සන් පත්‍රම් ගොඩක් තියෙනවා නේද?
Mata bang.